ඒකෙන් තමයි කඳුළු අතට ස්නාරලිමි කියන ගීතේ ලිව්වේ. ඉතින් ඒක මම නොහිතූ විදිහට මිනිස්සු අතරට ගියා ඒකත්. ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මිල්ටන් පෙරේරා මහත්මයාට. මොකද එයා තමයි මාව ගීත ලෝකෙට ඇදලාගත්තේ. තොට රණතුංග තමයි ඒ නිවේදකා වුණේ. ඊට පස්සේ දයාද අල්විස් තමයි මේ දුකටපත් වුණේ ගොඩක් කලකට. දයා රණතුංගගේ කාලයට වැඩිය වෙනස් දයා අල්විස් කාලේ. එතකොට මම හිතනවා නිවේදිකාව තමයි මගේ ජීවිතේ හොඳම කාලේ. මම හිතන්නේ වෙන ගැහණියෙක් නම් වැටෙනවා මිසක් නැගිටින්නේ නැහැ කියලා. නමුත් මම වැටි නැගිටිනවා. ඉතින් ඒක නිකන් මට හිතෙන්නේ මනුස්ස චරිතන්නේ මේ වගේ වෙලාවකට. මම හිතනවා ගොඩක් කලකට මම හිතනවා මහ යකෙක් වගේ ගැහණියක් කියලා. Saman for you, UK Nalika. වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. Saman for you.